ආයුබෝවන් 2023 වර්ෂයේ අලුත් අවුරුද්ද සමරන්නට අලුත් අවුරුදු චාරිත්‍ර නිසි පරිදි ඉෂ්ට සිද්ධ කරගන්නට ඔබට අවශ්‍යතාවය තියෙනවා. ඒත් එක්කම ඔබට ඒ චාරිත්‍ර නිසි පරිදි ඉෂ්ට සිද්ධ කරන්නට ඒ තියෙන චාරිත්‍රවල වැදගත්කම දැන කියා ගන්නට අවශ්‍යතාවය තියෙනවා. ඒ ගැන කල්පනා කරලා අපේ YouTube නාලිකාව හරහා ඔබට මේ තිළින කරන්නට යන්නේ ඒ අලුත් අවුරුද්දේ තියෙන චාරිත්‍රය යෙදෙන ඒ සුබ වෙලාව කීයද. ඒ සමගම ඒ සුබදායි කරගන්නේ ඇයි, මේ චාරිත්‍රය මොන වගේ තැනකට අපේ ජීවිතත් එක්ක බද්ධ වෙනවද, අපේ ජීවිතවලට මේ චාරිත්‍රය නොකර හිටියහම මොන වගේ දෙයක් සිද්ධ වෙනවද, ඒ කරපුවහම මොන වගේ දෙයක් සිද්ධ වෙනවද කියන කාරණා ගැනත් අපි ඔබට කියලා දෙන්නට ඉතාමත්ම කැමැත්තෙන් පසු වෙනවා. ඉතින් ඒ ගැන කතා බහ කරද්දී අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ ජීවිත හොඳ තැනට, එහෙම නැත්නම් යහපත් තැනට, ඉදිරි අවුරුද්ද බොහොම සශ්‍රීක වන තැනට ඔබගේ ජීවිතපත් කරන. එහෙනම් අපි බලමු මේ චාරිත්‍රවල තියෙන සුවිශේෂී පැතිකඩයන් පිළිබඳව. පරණ අවුරුද්ද සඳහා ස්නානය කියන චාරිත්‍රය ගැන තමයි අපි දැන් කතා බහ කරන්නට මේ සූදානම් වෙන්නේ. පරණ අවුරුද්ද කොතනද මේ පරණ අවුරුද්ද? දැන් ජනවාරි පළවෙනි දැන් අවුරුද්දක් ලැබලා ඔබ බලන ඇති මේ කාලය කවට පස්සේ තව පරණ අවුරුද්දකට නාන්න යනවද මේ කියලා. නැහැ, එහෙම දෙයක් නෙවෙයි. අපේ අවුරුද්ද පටන් ගන්නේ මේ අලුත් අවුරුද්දත් එක්ක. එතකොට අලුත් අවුරුද්දත් එක්ක පටන් ගන්න අවුරුද්ද ඊළඟට කෙලවර වෙන්නේ ඊළඟ අවුරුද්දේදී තමයි කෙලවර වෙන්නේ. එතකොට එතෙන්ට යෙදෙන පෙර දිනේදී අපිට පරණ අවුරුද්ද හම්බ වෙනවා. ඔන්න පරණ අවුරුද්ද කියන්නේ අන්න එතනදී තමයි. එතකොට ඒ සඳහා අපි පවිත්‍ර වෙලා තමයි අපේ තියෙන අලුත් අවුරුද්දට අපි මුහුණ දෙන්නේ. එහෙම නැත්නම් ග්‍රෙගරි කැලෙන්ඩරේ ග්‍රෙගරිගේ න්‍යායන්ට අනුව අලුත් අවුරුද්දක් ගත කිරීමක් නෙවෙයි අපි කරන්නේ. අපේ තියෙන හෙළ සංස්කෘතියත් එක්ක එන අලුත් අවුරුද්දයි අපි මේ පිළිගන්න සූදානම් වෙන්නේ. අපේ සූර්යයත් එක්ක, අපේ චන්ද්‍රයත් එක්ක එන අලුත් අවුරුද්ද. ඉතින් එතකොට එහෙම බලද්දී අපේ මේ චාරිත්‍රයේ ඉදලා තියෙන්නේ අප්‍රේල් මාසේ 12 වෙනිදා. ඉතින් ඒකට අපිට පාවිච්චි කරන්නට තියෙන්නේ කොහොඹපත් යුෂ මිස්ත්‍ර නානු තමයි ගන්නට තියෙන්නේ. ඊට අමතරව ඉෂ්ට දේවතාවන් අනුස්මරණය කොට, ඉතින් ඉෂ්ට දේවතාවන් ගැනත් විශේෂයෙන් කියන්නට ඕනි. ඔබගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලා කිසිම ලෙසකින් ලග්නය අනුව යෙදෙන්නේ නැහැ. ඔබගේ ජන්මපත්‍රය අනුව පමණ ඉෂ්ට දේවතාවන් වහන්සේලා යෙදෙන්නේ. ඉතින් ඒ ගැනත් විශේෂ සැලකිලිමත් වෙන්න ඔබ අනුස්මරණය කරන්නට ඕනි කවර ඉෂ්ට දේවතාවන් වහන්සේද කියන එක. කිසිසේත්ම ලග්නය අනුව වර්ගීකරණය නොවනවා කියන කාරණයක් දැන කියාගෙන ඔබගේ නිසි ඉෂ්ට දේවතාවන් වහන්සේගේ ඒ පිහිට ආරක්ෂාව ලබා ගන්නට, ඒ නැත්නම් එහෙම නැත්නම් ඒ ආශිර්වාදය ලබාගෙන ඒ අලුත් අවුරුද්ද ගෙවන්නට අවශ්‍ය ශක්තියින් ටික නිර්මාණය කරගන්නට ඔබට උපකාරී තත්ත්වයක් හදාගෙන මේ අලුත් අවුරුද්ද බොහොම සශ්‍රීකව ගත කරන්න ඔබට ශක්තිය ධෛර්යය අපි ප්‍රාර්ථනා කරනවා.